COVID-19 පසු මේ ඇවිල්ලා මාස 3ක කාලයක් වගේ මේ ලොක්ඩවුන් කරලා තිබ්බේ. ඒකෙන් සෑහෙන අපිට අපේ පසු වේමට ලක් වුණා. එකපාරටම මේක අපි ඉම්පෝට් එක නැවතපු එකකින් අපිට උනේ ඇවිල්ලා දැන් ඉල්ලුම වැඩි වුණා, සැපේම අඩු වුණා. දැන් ලෝකල් ප්‍රොඩක්ට් එකේ ඇවිල්ලා ඉල්ලන තරමට සප්ලයි කරන්න ඒගොල්ලන් ආව බඩු නැහැ. අනිතේ ඩිමාන්ඩ් එකක් තියෙන්නේ පර්සන්ටේජ් වගේ ගත්තනම් ලෝකල් ප්‍රොඩක්ට් එකට තියෙන්නේ 25% වගේ තමයි තියෙන්නේ. 70% වගේ ඉම්පෝට් සේව තමයි තියෙන්නේ. ඒ ලෝකල් ප්‍රොඩක්ට් ඒවත් උඟක් ප්‍රශ්න තියෙනවා අපිට. අපි ඉල්ලන ඒවායින් සපයන ඒගොල්ලන්ට උඟක් මේ අපහසුතාවයක් තියෙනවා. මාස දෙකක් තුනක් තිස්සේ අපිට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයකට අපි වැටිලා තියෙන්නේ. දැන් අපි කල්පනා කරන ගෙවනවාද නැත්නම් අස් කරනවාද किसी दे कपीट कर अवरुद्ध गान कपेगा वेडकर पायव कपारट में कोम अस्कर बड़वे टाइल्स ने मे कोम सिस्टम अरवे मम वहाँ वाणी वहाँ बिजनेस ने वहाँ वाणी रसावे दवास गहन के पास नतर करना की किसी दे एक कल्पना कर मुखद करा अब मुखद प्रियम तेरे නාවල අපි විශාල ප්‍රමාණයක් ටයිල් කපා විකිරීම කරන පරිභෝගිකයන් රැගෙන ඉන්න ටයිල් කපා ඔවුන්ට අවශ්‍ය විදියට අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම තමයි අපගේ මූලික අරමුණ වෙන්නේ. ඒත් දැන් මේ ටයිල් විශාල හිඟයක් පවතින නිසා පරිභෝගිකයන් අප වෙත ඇදීමේ සම්භාවිතාවේ විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ ආයතනයේ සේවකයන් 5 දෙනෙක් වැඩ කරනවා. ඒගොල්ලන්ට මේ වෙනකොට අපි COVID-19 එක හින්දා අප්‍රේල් මාසෙ ඉඳන් මේ වෙනකන් ඒගොල්ලන්ගේ පඩි ඒ වගේ විදුලිය ඒ වගේ දේවල් ගෙවාගෙන මේ ආකාරයෙන් පවත්වාගෙන යන විශාල අමාරුවකින් විශාල හිඟයක් පවතින හින්දා ඒක සහ වක්‍රව අපි සියලු දෙනාට ගෙම විවිධ ව්‍යාපාර සියල්ලටම බලපාලා තිනවා. අත්‍ය වශයෙන් පවසනවා නම් අපිට මේ කුලියවත් ගෙවා ගන්න මේ නොහැකි බවක් තමයි මේ වෙනකොට අපිට වෙලා තියෙන්නේ. මා නාල ප්‍රදේශ ජීවත් වෙන ගබඩා හිමිකරු මේ ටයිල් ගබඩාට තමයි මා සපයා දීලා දෙන්නේ මේ මගේ ගබඩාව. ඒගොල්ලන්ට දැන් කුලිය ගෙවා ගන්න බෑ ටයිල් නැතුව. අපිට කුලිය ආදායමක් නැතිඳ අපි ගත්තු ණය අපිට ගෙවා ගන්න බෑ. අපි ණය පහසුකම් ලබාගෙන මේවා හදලා තින්නේ. ඒකෝල්ලෝ මට දැනුවත් කරලා තිනවා මාස 3කින් අයින් වෙනවා කියලා. මේ ස්ටෝර් එතකොට අපි හදලා තියෙන ස්ටෝර් වශයෙන් වෙන ව්‍යාපාරයකට යොදා ගන්නත් අපහසුයි. අපේ නාවල් ප්‍රදේශයේම ගබඩා තියෙනවා. ගබඩා හිමිකාරෝ වගේ ඔක්සියලු දෙනා වගේ අපහසුතාවයක් පත්ලා තියෙන මේ කාරණා මත. අපි සප්ලයි කරලා තිනවා කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් වලට. ඒගොල්ලන් භාගයක් අල්ලලා භාගයක් අල්ලන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ බැජ් එකම ගෙන්නන්න ඕනේ. ගයක් සම්පූර්ණ කරන්න 20ක් තියෙනවා නම් ඒ විස්සම සම්පූර්ණ කරන්න ඒගොල්ලන් එක කලර් එකක් වගේ චූස් කරන්නේ ඒක දැන් භාගයක් හදලා භාගය නවත්තලා දිනවා ඒක ගෙන්න ගන්න විදියක් නැහැ අපිට බරපතල ප්‍රශ්නයක් සමහර ඩිසයින්ස් අපි පාරිභෝගිකයන්ට දීලා දිනවා කෑලි 10ක් අඩුණක් ඒ බාත්รูම් එක සම්පූර්ණ කරන්න විදියක් නැහැ අපිට ආනයන කරන්න විදියක් නැහැ ඒ නිසා ඒගොල්ලන් ඒ ප්‍රශ්නෙට ගොඩ හැලලා තිනවා මේ මිල ගණන් බලවන සෑහන ඉහළ ගණක් තියෙන ලෝකල් එකේ නිසා අපි ඉම්පෝට් එකෙන් තිනවනනම් තිනවනනම් උගක් ඒගොල්ලන් මිල උගක් අඩුවට තින්නේ ඒක ඒක අපි අපිටත් උගක් මේ ලාභයක් තිනවා අන්තිමක පාරිභෝගිකයන්ටත් ඒක වාසියක් තිනවා ඒගොල්ලන්ට මේ සෑහනට මිලක් දීලා මිලදී ගෙන මේ මේ මේක ප්‍රවණතාවය අඩු වෙනවා එතකොට මේ තත්ත්වෙන් තව දුරටත් අපිට ව්‍යාපාර තව මාස 3ක්වත් අත්‍යවශ්‍යයෙන් පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඍජුව වක්‍රව විශාල ප්‍රමාණයක් මේකෙන් ජීවත් වෙන නිසා මේකට නිසි පිළිතුරක් බොහොම ඉක්මනින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් මා දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. දරු පවුලත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද මා පාට දෙන්නේ කියලාදී මම දැන් කල්පනා කරන් ඉන්නේ. මේකට මොකක් හරි පිළිතුරක් ඉක්මනට ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරමු.